ඉතින් අයිබෝන් කියල පිළිගන්න හැමෝම TV series ටෝ කලුත් එපිසෝඩ් එකකට. ඉතින් මේ සීරිස් එකේ පළවෙනි එපිසෝඩ් එක මම දැම්මේ American Gods TV series එකේ පළවෙනි සීසන් එකවට පස්සේ. ඉතින් නෝමල් ගේම් ප්ලේ එකක් එඩිට් කරනවා වගේ නෙමෙයි මේ වීඩියෝ එකක් හදද්දි එඩිටින් වල ටිකක් වැඩිපුර මහන්සියෙන්ද සිද්ධ වෙනවානේ. ඒක හින්දායි තව තිබ්බ වැඩ හින්දායි මට මේ වීඩියෝ සීරිස් එක ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න බැරි වුණා. නමුත් කීප දෙනෙම මතක් කරා මේ වීඩියෝ සීරිස් එක ඉස්සරහට එන්නේ නැද්ද කියලා. ඉතින් මම හිතුවා ඒ වගේ මේ සීරිස් එක බලන්න කැමති කට්ටිය ඇති කියලා. ඉතින් ඒ සේරම වෙනුවෙන් මම තීරණය කරා මේ සීරිස් එක කන්ටිනියු කරන්න. හරි, ඉතින් මේ TV series talk episode 2 video එකෙන් අපි කතා කරන්න යන්නේ බේතාල් කියන ඉන්දියන් TV series එක ගැන. දුස්රාංග නහත්න මානවන්තෝ මහත්මාවා මට්ටා තුනුන්දලේ ඉන්දියන් TV series එක කිව්ව ගමන් මම දන්නවා කට්ටිය කියයි අපෝ වෙන ජරාවක් නේ කියලා. ඉතින් එහෙම මතකෙට එන්නේ ඇත්තටම අපි පොඩි කාලේ බලපු අර මහගෙදර ප්‍රවීණ වගේ චාටර් කතා ඉදන්නේ. ට කියන්න ඕනේ මේ ඉන්දියන් TV series එක Netflix series එක 2016 දී Netflix ලා එයාලගේ empire එක රටවල් 190කට වගේ ව්‍යාප්ත කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමා Netflix ලා ඉන්දියාවට එන්නේ. ඉතින් එහෙම Netflix ලා ඉන්දියාවට ආපු හින්දා තමයි මම දකින විදිහට Sacred Games, Betal, Ghoul වගේ quality TV series ඉන්දියාව ඇතුලේ හැදින්න පටන් ගන්නෙ. ඉතින් ඒ වගේම තමා ඉන්දියාවේ talented actors ලටත් international level එකේ project වලට join වෙන්න chance එකක් හම්බලා තියෙනවා Netflix හින්දා. කට්ටියම දන්නවත් ඇති extraction film එක මේ අවුරුද්දේ ආපු. ඒකේ main character එක විදිහට ඉන්නේ Chris Hemsworth, අපි කවුරුත් දන්න Thor character එක රඟපාන actor. ඉතින් මේ film එකේදී අපිට දැක ගන්න ලැබුණා talented Indian actors ලා කට්ටියකුත්. Randeep Hooda, Pankaj Tripathi, Shataf Pigar වගේ. Pronunciation වල අවුලක් ඇති නං කියද්දි Indian නම් ඒකින් හරියට කියන්න බෑ. ඉතින් මේ Indian film ෆෑන්ස් ලා නම් මං හිතන්නේ ඔයාලා මෙයාලව දැකලත් ඇති ෆිල්ම්ස් වල ඉන්නවා. එහෙනම් දැන් අපි කතා කරමු බේතාල් සීරිස් එක ගැන. පාජා කොලා දේ තේසරා සබ කෝ නැත් කර දේගෝ සරයි हमको तुम्हारे मदद की सख्त जरूरत है. हमारी टीम इस प्रॉब्लम को फिक्स करने में ज्यादा वक्त नहीं लगाएगी. एक पोजीशंस कीप कवर. ඉතින් බේතල් සීරිස් එක රිලීස් වෙන්නේ 2020 මැයි 24. මේ සීරිස් එක Netflix mini series එක. මොකද මේකේ තියෙන එපිසෝඩ් 4. ඒ වුණාට එක එපිසෝඩ් එකක් විනාඩි 50ක වගේ කාලයක් තියෙනවා. මේ සීරිස් එක අයිති වෙන්නේ action, zombie, horror, thriller කියන category වලට. මේකේ distributor විදිහට ඉන්නේ Netflix ලා. ඊට අමතරව මේකේ production company විදිහට තියෙනවා Bloomhouse Productions, Red Chilli Entertainment, SK Global Entertainment කියන companies. ඉතින් මේකේ visual effects කරලා තියෙන Red Chilli's VFX වලින්. අපි හැමෝම දන්න ෂාරුක්ඛාන්ගේ company එක තමයි මේ Red Chilli's Entertainment කියන්නේ. මම කින විදිහට ඉන්දියාවල තියෙන සුපිරිම VFX කම්පැනි එකක් තමයි Red Chilli VFX කියන්නේ. මේ සීරීස් එකේ බජට් එක විදිහට ගිහිලා තියෙනවා ඉන්දියන් රුපියල් කෝටි 10ක්. ශ්‍රී ලංකාවේ විදිහට ගත්තොත් රුපියල් කෝටි 24යි ගානක් වගේ ආසන්න වශයෙන් මම හිතන්නේ එන්නේ. ඉතින් මේ සීරීස් එකේ ලොකු ලෙවල් එකේ සෙලිබ්‍රිටීස් ලා කවුරුත් අපිට දැක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඇඩ්වර්ටයිසින් වලට ලොකු වියදමක් ගිහිල්ලත් නැහැ. මොකද මේක රිලීස් වෙලා තියෙන්නේ ලොක්ඩවුන් පීරියඩ් එක ඇතුළේ. ඉතින් ඒක හින්දා Netflix එකට මේ සීරීස් එකට ලොකු වියදමක් ගිහිල්ලා ඇත්තටම කෝටි 10ක බජට් එකක් කියන්නේ පොඩි ගානක් නෝමලි යාලා සීරිස් එකකට වියදම් කරන ගාන එක බලපුවහම. උදාහරණයක් විදිහට ගත්තොත් Sacred Games සීරිස් එකට කෝටි 100ක විතර බජට් එකක් තිබිලා තියෙනවා. මේ සීරිස් එක ඒ වගේ ලොකු සීරිස් එකක් නොවුනට විනාඩි 50ක එපිසෝඩ් 4ක සීරිස් එකකට කෝටි 10ක් කියන්නේ ඇත්තටම පොඩි ගානක් විදිහට තමයි ගණන් ගන්න වෙන්නේ. මුදල් පැත්තෙන් බැලුවොත් බේතාල් සීරිස් එක වාණිජ්‍යමය වශයෙන් සාර්ථක වෙච්ච ෆිල්ම් එකක් කියලා අපිට කියන්න පුළුවන්. डिस्टर्ब एरिया को सैनिटाइज करने का एक ही तरीका है. क्लियर है सिरोई? यहाँ का बच्चा बच्चा जाना था. बेताल पहाड़ में काला साया है. ඉතින් මේ සීරිස් එකේ කාස්ට් එක ගැන කතා කරොත් විනිත් කුමාර් වික්‍රම් සිරෝහි විදියට මේන් කැරක්ටර් එක රඟපානවා. අහානා කුමාර DC අලුවාලියා කියන කැරක්ටර් එකට රංගනෙන් දායක වෙනවා. සුචිත්‍රා පිල්ලෙයි කමාන්ඩ් ත්‍යාගි විදියටත්, ජිතේන්ද්‍ර ජෝෂි අජේ මුදල්වාන් විදියටත්, සයානා ආනන්ද් සාන්වි මුදල්වාන් විදියටත්, මීනල් කපූර් ශකුන්තලා මුදල්වාන් විදියටත්,
මේ සීරිස් එකේ රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව තව කැරක්ටර්ස් ගොඩක් තියෙනවා. ඒ වුණත් මම කලින් කිව්වා වගේ මේ සීරිස් එකේ කවුරුත් ප්‍රසිද්ධ චරිත නැහැ. ඉතින් ඒක හින්දා අපිට දැක ගන්න හම්බ වෙන ගොඩක් කට්ටිය අපි මීට කලින් දැකලා නැති. එහෙමත් නැත්නම් මීට කලින් TV සීරිස් හෝ ෆිල්ම්ස් වල පොඩි චරිත විදිහට දැකලා තියෙන කට්ටිය. ඉතින් ඒක හින්දා මේ සීරිස් එකේ කාස්ට් එක ගැන අපිට කතා කරන්න ලොකුවට දෙයක් නැහැ. ඉතින් මේ සීරිස් එකේ ස්ටෝරි ලයින් එක පැත්තට හැරුණොත් ඊට කලින් කියන්න ඕනේ මම මේක ස්පොයිල් නොවන විදිහට මේ පාට් එක කරන්නේ. මොකද සමහර කට්ටිය කැමති ස්පොයිල් නොවි කතාව සම්පූර්ණයෙන් බලලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් ඒ කට්ටියට අවාසියක් නොවෙන්න මම මේක බ්‍රීෆ් විදිහට කියන්නම්. ශ්‍රාපෙත හෑ. අශෝක කී බාත් කරු. ඒක ඓසා ශ්‍රාප ජෝ මිටායේ නා මිටි. ආත්මා ભી. ඒ සබෝ රෝගී ලාස් හේ නා. ඉතින් මේ කතාව ගෙතෙන්නේ මිලිටරි යුනිට් එකක් එක්ක. මේ මිලිටරි යුනිට් එක කැලෑබද පැත්තක තියෙන ගමකට යනවා වහලා තියෙන ටනල් එකක් අරින්න. මොකද හයිවේ එකක් හදනවා. මේ හයිවේ එක හදන්න මේ ටනල් එක ඕපන් කරන්න ඕනේ. බේතාල් කියන කන්දේ තමයි මේ ටනල් එක තියෙන්නේ. මේ ටනල් එක හදලා තියෙන්නේ ඊස්ට් ඉන්ඩියා කම්පැනි එකෙන්. ඒ කියන්නේ ඉන්දියාව ලංකාව වගේ රටවල් බ්‍රිතාන්‍යයෙන් පාලනය කරපු කාලේ මේ ප්‍රදේශයේ පාලනය කරපු ඊස්ට් ඉන්ඩියා කම්පැනි එකෙන් හදපු ටනල් එකක් මේ. ඉතින් මෙයාලා ඒක ඕපන් කරලා ඊට පස්සේ මුණ දෙන්න වෙන දේවල් ගැන තමයි මේ සීරිස් එකේ තියෙන්නේ. ඉතින් පළවෙනි එපිසෝඩ් එක ඉඳන්ම බෝරින් වෙන්නේ නැති වෙන්න පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙච්ච ගමන් අනික් එපිසෝඩ් එක බලන්න ආස හිතෙන විදිහට මේ සීරිස් එක හදලා තියෙනවා කියලා තමයි මට හිතුනේ. මම එක දවසින් සීරිස් එක බලලා ඉවර කරා. මොකද එපිසෝඩ් එකක් ඉවරන ගමන් අනිවාර්යෙන් ඊළඟ එකේ මොකද්ද වෙන්නේ කියලා බලන්න උවමනාව ගොඩක් ආවා මට. ඒ විදිහට තමයි මේ සීරිස් එක හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි පළවෙනි සීසන් එකේ එන්ඩ් එක ගැනත් කියන්න ඕනේ. පළවෙනි සීසන් එක එන්ඩ් කරපු විදිය හින්දා මම බලලා ඉවරුන ගමන්ම සීසන් 2 එකක් එනවද නැද්ද කියලා ගිහිල්ලා හොයලා බැලුවා. ඉතින් ඒ වගේ කුතුහලයේ වැඩි වෙන තැනකදී සීසන් 1 එක එන් කරා කියන එක තමයි මගේ අදහස. ඉතින් දැනට මේකේ සීසන් 2 එකක් එනවද නැද්ද කියලා Netflix එකෙන්වත් මේකේ ඩිරෙක්ටවත් හරියට කියලා නැහැ. ඉතින් දැනට පේන තියෙන විදිහට නම් මේක තනි සීසන් එක සීරීස් එකක් වෙයි වගේ. क्या आपने भी वही देखा था जो मैंने देखा? वहां टनल के अंदर ताकत वापस आ रही है सर। ඉතින් ඇක්ෂන් සොම්බි හොර ත්‍රිලර් කියන කැටගරි වලට කැමති කෙනෙක් නම් මේක ඔයාලට සෙට් වෙන ටීවී සීරීස් එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මං හිතන්නේ කතාව ගැන ස්පොයිල් වෙන්නේ නැති වෙන්න මීට වඩා දෙයක් කියන්න විදිහක් නැහැ. කොහොම හරි බලන්න පට්ටම ඉන්ටරෙස්ටිං කතාවක් කියලා තව කියන්න පුළුවන්. අලුත් විදිහක කතාවක්. මීට කලින් මම මේ ටයිප් එකේ කතාවක් දැකලා නැහැ. ඔයාලගේ ටයිම් එකේ පැය 4ක් වියදම් කරා කියලා පාඩුවක් වෙන්නේ නැති ස්ටෝරි එකක් විදිය මම දකිනවා මේ සීරීස් එක. මම පර්සනලි හිතනවා මේ ඒ සීරිස් එක බලන්න ගිය පැය 4 අපිට ගියේ නැහැ කියලා. මොකද ආසාවෙන් බලපු ඉන්ටරෙස්ටිං කතාවක් එක තියෙන ඉන්ටරෙස්ටිං සීරිස් එකක් කියලා මම හිතන හින්දා. හලෝ. કોઈ સુન રહા હે? અજીબ સી સાઉન્ડ આ રહી હૈ વહાં સે. અબ અગર તુમન અપને મુર્દા લોગન લા સંભાળ નહી પાતે හරි. ඉතින් මෙතන ඉඳන් මම කියන්න යන ටිකෙන් කතාව යම් තාක් දුරකට හරි ස්පොයිල් වෙන්න පුළුවන්. ඒක හින්දා ඔයා කතාව ස්පොයිල් කරගන්නේ නැතුව බලන්න කැමති කෙනෙක් නම් මෙතනින් එහාට බලන්න එපා කියන එකයි මගේ අදහස. ඉතින් කවුරු හරි කෙනෙක් හිටියා නම් මම කලින් කරපු පොඩි සාරාංශ විස්තරයෙන් කතාව ගැන ලොකු අයිඩියා එකක් ආපු නැති. මෙතන ඉඳන් මම එයාලට තමයි මේ විස්තරේ කරන්නේ. ඉතින් මෙතනදී සම්පූර්ණ ස්ටෝරි එක මම කියන්න යන්නේ නැහැ. මොකද පැය 4ක සීරීස් එක මට විනාඩි ගානක එපිසෝඩ් එකකින් විස්තර කරන්න බෑනේ. ඉතින් ඒක හින්දා මම අර කිව්වට වඩා තව විස්තර ඇතුව සාරාංශගත විස්තරයක් කරන්න. ඉතින් මේ ස්ටෝරි එක පටන් ගන්නෙ බේතාල් කියන කන්දහාරා හදන්න යන හයිවේ එක. මේ හයිවේ එක හදන්න මේ කන්දේ තියෙන ටනල් එකක් ඕපන් කරන්න ඕනේ වෙනවා. මොකද මේ ටනල් එක හරහා තමයි මේ හයිවේ එක යන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මේ ටනල් එක ඕපන් කරනකොට මේ කන්ද ළඟ තියෙන ගමේ ඉන්න මිනිස්සු කැමති නැහැ. ඉතින් හයිවේ එක හදන්න ප්‍රයිවට් කම්පැනි එකකට තමයි බාර දීලා තියෙන්නේ. මේ ප්‍රයිවට් කම්පැනි එකේ මේ ප්‍රොජෙක්ට් එක බාරව ඉන්නේ අජේ මුදල්වාන් කියන පුද්ගලයා. ඉතින් මෙයා මේ ගම්වැසියා වයින් කර
කරන්න ඕනේ හින්දා CIPD කියන මිලිටරි යුනිට් එක ගෙන්නනවා. එයාලව ගෙන්නන්නේ මේ ගමේ කැරලිකාරයෝ වගේක් ඉන්නවා. එයාලා මේ ටනල් එක ඕපන් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඉතින් කොහොම හරි CIPD එක ඇවිල්ලා මේ ටනල් එක ඕපන් කරනවා. ගමේ මිනිස්සු කියන්නේ මේ කන්දේ බේතල්ගේ ශාපේ තියෙනවා කියලා. ඒ වුණාට එයාලා මේක අහන්නේ නැහැ. ඉතින් මේ ටනල් එක ඕපන් කරත් එක්කම ඒක ඇතුලේ හිට වෙලා ඉඳපු ඊස්ට් ඉන්ඩියා කම්පැනි එකේ බ්‍රිටිෂ් සෝල්ජර්ස් ලගේ සොම්බිස්ලා එළියට එන්න පටන් ගන්නවා. तुमने घेर लिया है और उसके कहने पर वो हमला कर देंगे। මුලින්ම මේ සොම්බීස්ලට අහු වෙන්නේ මේ CIPD යුනිට් එකේ කමාන්ඩ් ත්‍යාගිත් එක්ක තව සෝල්ජර්ස්ලා කීප දෙනෙක්. ඉතින් එයාත් තමයි මේ CIPD යුනිට් එක බාරව ඉන්නේ. එතනින්දන් දෙවණියට ඉන්නේ වික්‍රම් සිරෝහි, අපේ මේන් කැරක්ටර් එක. කොහොම හරි මේ සොම්බි ඇටැක් එකත් එක්ක මෙයාලට කැලේ ඇතුළට පසුබයින්න සිද්ධ වෙනවා. ඉතින් කැලේ ඇතුළෙදී මෙයාලට හම්බෙනවා පරණ ඊස්ට් ඉන්ඩියා කම්පැනි එකේ මිලිටරි කට්ටිය යූස් කරපු බැරක් වගේ. එයාලා මේ බැරක් ඇතුළට ගිහිල්ලා ඉන්නවා. මොකද සම්පූර්ණ එළියේ සොම්බිස්ලා ඉන්නේ. මෙයාලා වට කරලා තියෙන සොම්බිස්ලාගේ ආමියකකින්. ඉතින් මේ සොම්බිස්ලා කන්ට්‍රෝල් කරන්නේ ඊස්ට් ඉන්ඩියා කම්පැනි එකේ ඒ ප්‍රදේශය භාරව පත් කරලා ඉඳපු ලුතිනල් කර්නල් ජෝන් ලින්ඩොක් කියන පුද්ගලයා. එයා අද්භූත දේවල් ගැන ගොඩක් හොයලා තියෙන කෙනෙක්. ඉතින් එහෙම හොයලා තමා මේ බේතල්ගේ ශාපය ගැන විස්තර හොයාගෙන තියෙන්නේ. එයාගේ අදහස තිබිලා තියෙන කවදාහරි බ්‍රිතාන්‍ය වෙනුවෙන් ඉන්දියාව එයාගේ යටතේ පාලනය කරන එක. ඉතින් කොහොම හරි ඒ දවස්වල හිටපු ගමේ මිනිස්සු එකතු වෙලා මෙයාගේ ආමියක මෙයා වයි මේ ටනල් එක ඇතුළේ හිර කරලා තියෙනවා. ඊට පස්සේ මේ කර්නල් ලින්ඩොක් එයාගේ පුතාව බිලි දීලා බේතල්ගේ පවර්ස් අරගෙන තියෙනවා තව අවුරුදු ගාණක් ඉස්සරහට ජීවත් වෙන්න, කවදා හරි ඉන්දියාව පාලනය කරන්න හිතාගෙන. तुम्हें लगता है वहां अंदर सेफ है? ඉතින් මෙයාලා මේ බැරක් ඇතුළේ හිර වෙලා ඉද්දි මෙයාලත් එක්ක ඉන්නවා අජේ මුදල්වාන්ගේ දුව සාන්නි මුදල්වාන්. ඉතින් අර කර්නල්ට ඕන වෙනවා සාන්නිව බිල්ලක් විදිහට ගන්න, එයාගේ පවර්ස් වැඩි කරගන්න. ඉතින් කතාවේ ඉස්සරහට තියෙන්නේ මෙයාලා කොහොමද මේ සොම්බි ඇටැක් එකෙන් බේරෙන්නේ, මෙයාලට පුළුවන්ද එහෙම නැත්නම් සාන්නිව බිල්ලක් විදිහට දෙන්න වෙනවද, මොකද වෙන්නේ කියන එක ගැන. ඉතින් මං හිතනවා මීට වඩා ලොකු කතාවක් කියන්න ඕනේ නැහැ කියලා මේ සීරීස් එක ගැන. මං හිතනවා මට වගේම ඔයාලත් මේ සීරීස් එක සෙට් වෙයි කියලා. ඉතින් මම ආරාධනා කරන මේ සීරීස් එක තාම බලපු නැති කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්න කියලා. බලපු කෙනෙක් නම් ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම බලලා ඇවිල්ලා ඔයාලට හිතුනේ මොකද්ද, මේක හොඳයිද නැද්ද කියලා කියන්න අමතක කරන්න එපා. ඒ වගේම තමා වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් එහෙමනම් ඉස්සරහට තව මේ වගේ TV series episode එකකින් හරි films ගැන episode එකකින් හරි game play එකකින් හරි හම්බෙමු. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් බයි.